අපි යනවා හැමෙන්ලීනා. හෙල්සිංකි අගනුවර සිට කිලෝමීටර් 101ක් තම්පරේ දෙසට මේ හැමෙන්ලීනා නගරයේ පිහිටා තිබෙනවා. හැමෙන්ලීනා යනු ෆින්ලන්තයේ පැරණිතම අභ්‍යන්තර නගරයක් වන අතර 19 වන සියවසේදී මෙම නගරය ඉදිකළ බවට වාර්තා පළ වෙනවා. 68,000ක පමණ පිරිසක් හැමෙන්ලීනා නගරයේ ජීවත් වනවා. වල තියෙන ආර්ට් මියුසියම් එක තමයි මේ. මෙතනින් තමයි එන්ට්‍රන්ස් තියෙන්නේ. කාට හරි යන්න ඕන නම් ආර්ට් මියුසියම් එකට හැමෙන්ලීනා වල මේ තමයි තැන. හැමෙන්ලීනා නගරය සංස්කෘතික නගරයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. පැරණි කර්මාන්ත ශාලා, ඒ වගේම යුරෝපයේ විශාලතම සංස්කෘතික මධ්‍යස්ථාන වලින් එකක් වන වෙර්ක තෙහෙඩස් මෙහි පිහිටා තිබෙනවා. දෘශ්‍ය කලා, සංගීතය සහ රංග කලාවට අමතරව නිර්මාණ ශේෂ්ත්‍රයේ බොහෝ නිර්මාණකරුවන් සහ නළු නිළියන් සඳහා වෙර්ක තෙහෙඩස් අවකාශය ලබා දෙනවා. මෙතුම හැමෙන්ලීනා නගරයේ තියෙන ප්‍රධාන පුස්තකාලය. ඉතින් හැමෙන්ලීනා නගරයේ ජීවත් වෙන අයට මේක ඉතාමත් වැදගත් දෙයක් වේවි. මේකම ප්‍රධාන පුස්තකාලේ පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා, විවිධ භාෂාවලින් තිබෙනවා. ඉතින් එන්න ඇවිල්ලා බලන්න ප්‍රයෝජනවත් වේවි. තමයි හැමෙන්ලීනා මැප් එක. එතකොට දැන් මේ රතු පාට තැන පෙන්නන්නේ අපි දැන් ඉන්න තැන. ලස්සන දවසක් තමයි. අවුව ගොඩක් තියෙනවා කියලා කියන්නේ ගොඩක් සීතලයි ඇත්තටම. -7ක් වගේ තමයි දැන් තියෙන්නේ. අපිට තව කාසල් එකට මීටර් 300යි තියෙන්නේ. කාසල් එක ඈතින් පේනවා. වීඩියෝ කරන්න තමයි ප්‍රශ්නේ, මොකද අත ඇත්තටම ගල් ගැහිලා තියෙන්නේ දැන්. මේ පේන්න ගල් වෙලා තියෙනවා වැව. මේ සුදු පාට තියෙන හිම තියෙනවා වගේ මේ
වතුර ඇත්තටම මේකට අඩිය තිබුණොත් අනිවාර්යයෙන්ම ගිලෙනවා මොකද මේ අයිස් වලින් වැහිලා තියෙන්නේ ෆ්‍රෝසන් වෙලා වගේ තිබ්බට සමහරට ෆ්‍රෝසන් වෙලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මේ තමයි හැමෙන්ලින්නා කාසල් එක දැනට අපිට පාවිච්චි වෙන්නේ කෞතුකාගාරයක් විදිහට ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඉතිහාසය ගැන කතා කරමු මේක යුද හමුදාවේ මූලස්ථානයක් විදිහට තමයි දෙවන ලෝක යුද්ධයේදී භාවිත කරේ ඊට පස්සේ ඉන්පසු මේක ඇත්තටම ප්‍රිසන් එකක් විදිහට පාවිච්චි කරා දැන් මේක භාවිත වෙන්නේ කෞතුකාගාරයක් විදිහට මේක ඇතුළේ දකින්න පුළුවන් යුද කාලයේදී නැත්නම් වෝල්කේදී පාවිච්චි කරපු බොහෝ දේවල් අදටත් මේ කෞතුකාගාරේ දකින්නට තියෙනවා හැමි මාලිගාව දැනට මේ කෞතුකාගාරයක් ලෙස ජනතාවට විවෘතයි මිලිටේරියා කෞතුකාගාරය මෙහි බැලිය යුතුම කොටසක් පැරණි බන්ධනාගාරයේ පිහිටා තිබූ ගොඩනැගිල්ලද ඉතාමත් විශ්මජනකයි මේ තියෙන හැමෙන්ලින්න නගරයේ තියෙන ප්‍රධානම දේවස්ථානය. ෆින්ලන්තයේ තියෙන දේවස්ථාන අතරින් මේක විශේෂ තැනක් ගන්නවා. හැමෙන්ලින්න නගර මහත්තයේ පිහිටා ඇති හැමෙන්ලින්න දේවස්ථානය 1798 දී ඉදිකන ලද්දා. එහි දැනට පුද්ගලින් 800 දෙනෙකුට ආසන පනවා තිබෙනවා. ගුස්තාවියන් සම්භවවාදී වඩාත්ම කැපී පෙනෙන දේවස්ථානයේ මේ ලෙස හඳුන්වනු ලබනවා. හම්ක් යුනිවර්සිටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් පිහිටා තිබෙන්නේ හැමෙන්ලින්නවල. සිසුන් 8000කට වැඩි පිරිසක් මෙහි අධ්‍යාපනය ලබනවා. ඒ වගේම වෙනත් රටවලින් පැමිණ මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප්‍රමාණය 850කට අධිකයි. දැන් මම ඉන්නේ හැමෙන්ලින්නා නගරයේ තියෙන තවත් එක් විශේෂ තැනක. ඒ තමයි හම් යුනිවර්සිටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස්. ඇත්තම මේ වන විටත් ශ්‍රී ලාංකීය ශිෂ්‍යන් බොහෝමයක් මෙහි අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ඉදිරියටත් පැමිණේවි. ඒ වගේම මෑත කාලේ ශ්‍රී ලාංකීය ශිෂ්‍යන් විතරක් නෙමෙයි වෙනත් රටවල බොහෝ ශිෂ්‍යන් මෙහි ඉගෙන ගැනීම සඳහා පැමිණෙනවා. හැමෙන්ලින්නා සංස්කෘතික නගරය ගැන කතා කරනකොට අමතක කළ නොහැකි තවත් එක් විශිෂ්ට පුද්ගලයෙකු සිටිනවා. 1865 වසරේදී හැමෙන්ලින්නාවල උපත ලබන ඔහු ජෝන් ක්‍රිස්ටියන් ජූලියස් සිබිලියෝස්. ඔහු ෆින්ලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම සහ විශිෂ්ටතම සංගීත නිර්මාපකයායි. ඔහුගේ උපන් නිවස අද දිනේ කෞතුකාගාරයක් ලෙස ඔබට දැක බලාගත හැකියි.